එක්දාස් නවසය අසූ එකේ නොවැම්බර් හත්වනදා උපදලද දියණියට දෙමව්පියන් විසින් නම් තබන ලද්දේ පියුමි අනුවෙනි. ඇය පවුලේ තෙවැනි දියණිය විය. ඇගේ පියා ඉංජිනේරුවරයෙකු වූ අතර මව ගෘහණියක වූවාය. පියුමිසේ පියාට වැඩි ආදරයක් දැක්වූවාය. දෙවසරක් වනතුරු ඇයට කිසිදු රෝගී තත්ත්වයක් ඇති නොවුණා. ඉතා ශ්‍රේගෙන් ඇගේ සිරුරේ වැඩිවීමද සිදු වුණා. එහෙත් දවසරකට පසු ඇයට සෙම් රෝගයක් ඇති වුණා. සාමාන්‍යයෙන් දරුවන්ට ඇතිවන සෙම් රෝගයක් ලෙස පියුමිගේ එම රෝගී තත්ත්වය මාපියෝ සිතන්නට වුණා. වෛද්‍යවරුන් වෙත ඇය රැගෙන ගිය අතර සුළු ප්‍රතිකාර වලින් එම සෙම් රෝගය යටපත් වුණා. එහෙත් එම තත්ත්වය පැවතුනේ ඉතා සුළු කලක් පමණි. වරින් වර ඇගේ සෙම් රෝගය මතුවන්නට වූ නමුත් වයසට වඩා සිරුරේ වර්ධනය ඇති වුණා. හත්වන වියට පත්වන විට ඇය වැඩි වියට පත් වූ දරුවෙකු ලෙස ඇගේ රූප ලක්ෂණද මතු වුණා. වැඩිහිටියන් සමග උරෙන් උර ගැටෙමින් පැසුණු කතා කීමටද ඇය පුරුදු සිටියා. කුඩා කල සිටම ඇය පැවසූ ඇතැම් වදන් මව්පියන්ගේ පුදුමයට හේතු වී තිබුණා. පහේ ශිෂ්‍යත්වයේ සමත්වීමෙන් පසු 1992 වසරේදී ඇය 6 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබමින් සිටියා. ඇයට ඇති වූ සෙම් රෝගයේ වරින් වර මතුවීම නිසා ඇයට නොකඩවා වෛද්‍ය ප්‍රතිකාරද සිදු කෙරුණා. දිනක් පියා වෙත පැමිණි පියුමි පියාගේ මුහුණට මුහුණ ලං කර ඔහු ඇමතුවා. තාත්තා මන් නිසා හරියට කරදර වෙනවා, පව් ගෙවනවා, ඒත් තව ටික දවසයි යනුවෙන් කීවාය. දියණියගේ මෙය ප්‍රකාශයේද ඇය තුළ තිබූ පැසණු කතාවක් ලෙස ඒ පිළිබඳව අවධානයක් යොමු නොවුණා. තවත් දිනක සෙල්ලම් කරමින් සිටි පියා වෙත පැමිණි දැරිය තාත්තා මන් නිසා පව් ගෙවනවා, පව් ඉවරුනාම මම බුග්ගාල යනවා කීවාය. දියණියගේ මෙම ප්‍රකාශයේ පියා විසින් මවටද සැලකර සිටියා. දේනියේ පවසන මෙම වදන් පිළිබඳව දෙමව්පියන් ඇතුලේ පවුලේ කිසිවෙකුගේ අවධානයට ලක් නොවුණා. ඒ සියලු වදන් ඔවුන් විසින් හඳුන්වන ලද්දේ පැහිච්චි කතා යනුවෙනි. ඇතැම් විට පියුමගේ මෙම වදන් ඔහු හාසියටද ලක් කළා. දිනක් පියුමගේ සොහොයුරියට පාසල් වැඩ සඳහා පියා විසින් මේසයක් ගෙනවිත් දුන්නා. ඒ දෙස පියුමි මහත් ආසාවෙන් බලා සිටින දුටු පියා පසු දිනක ඇයටද මේසයක් ගෙනවිත් දුන්නා. එය සතුටින් බාරගනු ඇතැයි පියා සිතුවා. එහෙත් ඒ දුටු විගස පියුමගේ මුවන් පිට වූයේ මාපියන් කිසිවිටක නොසිතුවකි. මේසයට අත තැබූ පියුමි තාත්තා මට මේසයක් ගෙනත් දුන්නට ඔය මේසේ වැඩ කරන්න මම ඉන්නේ නෑ යැයි පවසයි. ඉංජිනේරුවරයෙකු පියාට ඇගේ මේ වදන් තුළ ඇගේ වියෝවීමක් ගැන දෙනු ලබන සංඥාවක් ඇතුළත් වී ඇතැයි නොසිතුණා. පියුමි එවැනි වදන් නිතර නිතර හෙලිකනු ලැබුවේ පියා සමග වීමද විශේෂත්වයක් විය. 10 වැනි වියට පත්වන විටත් ඇගේ රෝගී තත්ත්වය අසාධ්‍ය වන බවක් දක්නට නොලැබුණා. සෙම් රෝගේ හැරෙන විට උණ රෝගී තත්ත්වයක් හෝ ඇති නොවුණා. මතක තිබූ අයුරින් 1992 මාර්තු මාසයේ දිනක ඔහු වෙතට ලං වූ පියුමි ඔහුගේ අතක් පරීක්ෂා කළා. අනතුරුව පියා ඇමතු ඇය තාත්තාට දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. ඒ දරුපල තියෙන්නේ දෙන්නටයි. එක්කෙනෙක් යන්න ඕනෑ. ඒ යන්නේ මම තමයි යනුවෙන් පවසයි. දීනීගේ අනිකුත් පැසුණු කතාවලට වඩා එම වදන පියාගේ සිතට තදින්ම කාවැදුනා. එහෙත් ඔහු දීනීගෙන් ඒ පිළිබඳව කිසිදු විමසීමක් නොකළා. සිය බිරිඳ සමග හෝ ඔහු ඒ පිළිබඳව කිසිවක් නොකීවා. තවත් සති කිහිපයක් ගත විය. සෙම් රෝගය නිසා ජම්බු වැනි පළතුරු වර්ග පියුමිට නොදෙන බව අසල්වැසියෝද දැන සිටියා. 1992 අප්‍රේල් 3 වෙනිදා පියුමි අසල්වැසි නිවසට ගොස් පිනි ජම්බු ගෙඩි කිහිපයක් කඩා ගන්නා අයුරු අසල්වැසියෝ දුටුවා. මම තාත්තට කියන්නම් යැයි ඔහු පියුම් දෙස බලා පවසයි. ඒට ශනේන් පිළිතුරු දුන් දැරිය තාත්තට කිව්වට කමක් නෑ, මම අද විතරයි ඉන්නේ, හෙට මැරෙනවා යැයි පැවසුවේ ඔහු පුදුමයට පත් කරවමින්. එසේ පැවසූ පියුමි ඇගේ නිවස වෙත දුව ගියා. පසුදාට පහන් විය. එදින සේවයට ගිය පියුමිගේ පියා වරුවක සේවයෙන් පසු නිවසට පැමිණියා. පියුමි ඇගේ කාමරේ නිදා සිටින පියා දුටුවා. මූණ සෝදමින් සිටි පියාට පියුමගේ කාමරය තුළින් තද බල කැස්සක් ඇසුණා. ඒ දියණියගේ බව දැනගත් පියා වහාම දියණියව බලන ලෙස බිරියට පවසයි. ඇය වහා පියුමගේ ඇඳ අසලට ගියාය. දුවේ දුවේ යයි මව කිහිප විටක්ම ඇයට ඇමතු නමුත් කිසිදු පිළිතුරක් නොලැබුණි. අනේ දුවට මොකක් හරි අසනීපයක් යයි මව කෑගසන්නට වුණා. වහා ඇගේ ඇඳ වෙත පැමිණි පියාටද ඇය කිසියම් රෝගී තත්ත්වයකින් පසුවන බව දක්නට ලැබුණා. වහා පෞද්ගලික වෛද්‍යවරයෙකු වෙත ඇය රැගෙන ගිය විට ඔහු පැවසුවේ දීනියගේ ප්‍රාණය ගිලිහි ගොස් ඇති බවයි. එහෙත් දෙමව්පියෝ ඇය රාගම මහ රෝහල වෙත රැගෙන ගියා. රෝහලේදීද ඇය පරීක්ෂා කළ වෛද්‍යවරුන් පැවසුවේ සුළු වේලාවකට පෙර ඇය මිය ගොස් ඇති බවයි. මොළේ ඇතු ආබාධිත තත්ත්වයක් නිසාවෙන් ඇගේ මරණය සිදු වී ඇති බව මරණ පරීක්ෂණවලදී තහවුරු වුණා.